විශේෂයෙන්ම කාන්තාවන් විදිහට විතරක් නෙමෙයි සමස්ත ජනතාවම ගත්තත් අපි නිරෝගීකම ගැන නැත්නම් අපි ආකර්ෂණය පිළිබඳව අපි හිතනවා. ඒක හිතන්න වෙනවා සමාජයත් එක්ක ඉස්සරහට යනකොට අපි නිරෝගීව ඉන්න එක වැදගත්ම දෙයක් ඒ වගේමයි අපි පිළිවෙලට ලස්සන ඉන්න එක වැදගත් දෙයක් ඒක සමාජය තුළ අපිට අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් අපි තියෙන විවිධ ප්‍රතිකාර ක්‍රමයන් හරහා අපිට බොහෝ දේ කර ගන්නට පුළුවන් නවීන තාක්ෂණයත් එක්ක නවීන විද්‍යාවත් එක්ක මේ සමාජයට එකතු වෙනා විවිධ ක්‍රම පිළිබඳව අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් අපිට වෙලා තියෙන අපි දැනුවත්භාවයේ හරියාඩු වෙන නිසා අපි මේවා අතදා බලන්න ටිකක් මැඩිකමක් දක්වනවා. මේකෙන් අපිට මේ දේ ලැබෙයිද හරියයිද හොඳ වෙයිද මෙන්න මේ වගේ දේවල් ප්‍රශ්න අපිට හිතට එනවා. ඒ නිසා මේ වගේ එක ප්‍රශ්නයකට උත්තර හොයන්න කියලා අපි අද කල්පනා කරා ස්වරූපී විශේෂඥයින් අපි සම්බන්ධ කරගත්තේ ඔබත් එක්ක බොහොම සම්බන්ධ වෙලා කටයුතු කරන වෛද්‍ය ශානිකා අරසකුලරත්න. අයිබෝන් අයිබෝන් දැසම කරත්තුනි. දැන් විශේෂයෙන්ම අපි අද කතා කරන්න කියලා අපි යෝජනා කරගත්තේ ලේසර් වෛද්‍ය ක්‍රමය පිළිබඳව. ඉතින් මට හිතෙනවා අර දැනුවත්භාවයේ අතිශයින් වැදගත් කාලයක අපි ඉන්න නිසා මුලින්ම අපි කතා කරමු මොකක්ද මේ ලේසර් කරනවා කියලා අපි කියන්නේ. සරංගී ලේසර් ගැන කතා කරනකොට වචන දෙකක් එක්ස්ප්ලেইন කරන්න ඕනේ. පළවෙනි දේ තමයි ලේසර් කියලා කියන්නේ ඉට්ස් අ ફોකස්ඩ් බීම් ඔෆ් ලයිට්. ඒ කියන්නේ අපි ලයිට් බල්බ් එකක් ගත්තොත් ආලෝකය හැම පැත්තෙම විහිදෙනවා. එතකොට ලේසර් ගැන කතා කරනකොට ලේසර් කියලා කියන්නේ යම් කිසි තැනකට ફોකස් කරන්න පුළුවන් ඒ ලේසර් එනර්ජි එක. දෙවෙනි එක තමයි ස්පෙસિෆික් වේව් ලෙන්ත් කියන එක. ඒ කියන්නේ ආලෝක අපි ඉරාවෙන් ආලෝකය එනකොට විවිධ පරාස මේ ආලෝක පරාසයක් එනවනේ. අපි අර රේන්බෝ එක කතා කරනකොට රතු ඉඳලා දම් කහ කොළ ඒ වගේ පරාසයක් එනවා. නමුත් ලේසර් වලට හැකියාවක් තියෙනවා එක වේව් ලෙන්ත් එකක් එක ආලෝක ධාරාවක් මොකකටද අවශ්‍ය කියලා එක ආලෝක ධාරාවක් විතරක් ලබා ගන්න. එතකොට මෙහිදී ලේසර් කියන එක වෛද්‍ය විද්‍යාවේ ස්කින් එක පැත්තර විතරක් නෙමෙයි හැම අංශයකටම භාවිතා කරනවා. අද වෙනකොට උදාහරණයක් විදිහට ගත්තොත් ඇහි කාච නිවැරදි කරන්න අපි ලැසික් එමෙත ලේසික් කියලා සර්ජරි එකක් කරනවා. ඇහි සුදා අයින් කරන්න අපි ලේසර් භාවිතා කරනවා. ඊළඟට කතා කරතින් ජෙනරල් සර්ජරි වල ටියුමර් නැත්නම් පිළිකා සර්ජන් කෙනෙක්ට යන්න බැරි තැන් වලදී අයින් කරන්න ලේසර් උපයෝගී කරගන්නවා. බකුගඩ වල ගල් අයින් කරන්න ලේසර් උපයෝගී කරගන්නවා. ඊළඟට ගතොත් දන්ත වෛද්‍යවරු ලේසර් උපයෝගී කරගන්නවා. දැන් වෛද්‍ය විද්‍යාවේ අද වෙනකොට ලේසර් හැමත විතරක් නෙමෙයි හැම අංශයකටම භාවිත වෙනවා. එතකොට අපිට ඒ සුව කරගන්න පුළුවන් රෝගී තත්ත්වයන් ගැන කතා කරනවා නම් ඒක ලේසර් සම්බන්ධ කරගෙන අපිට හොඳටම සුවයක් ලබන්න පුළුවන් පැටි මොනවද මොනවාගේ රෝගී තත්ත්වයන්ද? දැන් අපි අද කතා කරන්නේ ස්කින් එක ගැනනේ. එතකොට ස්කින් එක ගැන කතා කරනකොට අපි ස්කාස් විවිධ ඇක්සිඩන්ට්ස් වලින් වෙන්න පුළුවන් කුරුලෑ වලින් වෙන්න පුළුවන් ස්කාස් වෙන්න පුළුවන් එමත් නැත්නම් ස්ට්‍රෙච් මාක්ස් බබෙක්ව හම්බෙන යනකොට ඇඟේ අම්මලගේ හුඟක් තියෙනවා ස්ට්‍රෙච් මාක්ස් පළවෙනි රූප රාමෙන් දකින්න පුළුවන් අපි කියනවා ෆ්‍රැක්ෂනල් ලේසර් කියලා. එතකොට ෆ්‍රැක්ෂනල් ලේසර් කේදී යම් කිසි ස්කා එකක් තියෙනවා නම් මේ ලේසර් භාවිතා කරලා හැම නිවැරදි කරන්න රිපෙයා කරන්න පුළුවන්. දෙවෙනි දේ තමයි අපි දන්න හුඟක් කාර්ය තියෙනවා උපන් ලප තියෙනවා. ඒ කියන්නේ මූණ එහෙම නැත්නම් හොඳට පේන තැන්වල මානසිකව ගොඩක් අය පීඩා විඳිනවා ලොකු බර්ත් මාක්ස් තියෙනවා. ඊළඟට ටැටූස් කරගන්න පුළුවන් නමුත් කැමති නැති කාලයකදී අයින් කරගන්න විදිහක් නැහැ. එතකොට ටැටූස් අයින් කරන්න පුළුවන්. ඊළඟට තමයි මෙලැස්මා. ඊළඟ රූප රාමයේ දකිනවා ටැටූ රිමූවල් ලේසර් වලින් අනිත් දේ තමයි කරගත්තා වගේ නෙමෙයි ඊට පස්සේ අපිට අයින් කර ගන්න ඕන නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් මතු වෙනවා. ඊළඟට තමයි වයස 35 වගේ පහ වෙනකොට හුඟක් කාන්තාවන්ට සහ පිරිමි අයට තියෙන ප්‍රශ්නයක් තමයි මූණේ සහ ශරීරයේ දුඹුරු ලප ඇති වෙන එක නැත්තම් මෙලැස්මා කියන දේ. ඒතර මේක අයින් කර ගන්න පුළුවන්. මේ වගේ dark patches මේ රූප රාමුවේ දකින්නේ යම් කිසි dark patch එකක් තියෙනවා නම් ලේසර් උපයෝගී කරගෙන ඒ අමතරව හැදිලා තියෙන මෙලනින් නැත්නම් වර්ණ දේහ අඩු කරගන්න පුළුවන් කියන එක. ඊළඟට කතා කරු තුන් ඊළඟ රූප රාමුව දකිනවා hair reduction. හෝමෝන් imbalances නිසා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ශරීරයේ ඇතිවන විවිධ රෝගී තත්ත්වයන් නිසා විශේෂයෙන්ම ගෑනු ළමයින්ට අද දකිනවා අපි මූණේ පියයුරවල බඩේ අත්වල වැඩියෙන් තිබිය යුතු ප්‍රමාණයටත් වැඩිය නැත්නම් ඝන ගොඩක් ඝනකමට රෝම වැවෙනවා. මේ හේතුව නිසා විවාහ ජීවිතයට යන්නවත් මනුස්සෙන්ට සමාජයට මූණ දෙන්නත් බැරි ඕන තරම් අය ඉන්නවා. ප්‍රතිකාරයක් නැහැ කියලා හිතන් ඉන්නේ.
එතකොට අපි හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුනුත් එක්ක මොකද හෝමෝන්ස් වලට බෙහෙත් කරන්න ඕනේ. ඒගොල්ලෝ මේ පැත්තෙන් බෙහෙත් කරනකොට cosmetic medicine වලින් අපි ලේසර් ප්‍රතිකාරය භාවිත කරලා use කරලා මේ මේ අමතරව ඝනට රැවෙන රෝම අඩු කරගන්න පුළුවන්. ඊළඟට රෝම අඩු කරගන්න පුළුවන් වගේම කෙස් හැලෙන අය ඉන්නවනේ. කෙස් හැලෙන එහෙම නැත්නම් hair loss තත්වයකදී අපිට cold laser therapy නැත්නම් low level light therapy කියලා කියනවා. ඊළඟ රූප රාමයේ දකිනවා කොණ්ඩේ වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ කෙස් ගහට අවශ්‍ය රුධිර ගමනාගමනය මේ cold lasers වලින් වැඩි කරනවා කෙස් ගහේ මුලට. එතකොට දැන් පැලියකරුණත් පෝර දෙනකොට වැඩියෙන් ඉරෙලිය දෙනකොට හොඳට රැවෙනවානේ. ඒ වගේ cold lasers වලින් කොණ්ඩේ වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට තමයි කියන ස්කින් රිජුවනේෂන් කියලා. ඒ කියන්නේ හැම පැහැපත් කරන දේවල් හැම සුවපත් කිරීමට ලේසර් ප්‍රයෝගික කරගන්නවා. අනිත් රූප රාමයේ දකිනවා ගොඩක් පැහැපත් අයක දකින්න හම්බෙන දෙයක් තමයි කකුල් වල අත්වල අර රුධිර කේශනාලිකා හැම හොඳට පේනවා. මූණ හැමත් අර එළියට ඇවිල්ලා ගවුමක් හැම අඳින්න ගොඩක් ඇලර්ජයි. එතකොට මේ තත්ත්වෙදී ලේසර් ප්‍රයෝගික කරගෙන අර මං කියන්නේ වැරිකෝස් වේන්ස් ලොකු වේන්ස් නෙමෙයි ගොඩක් ගන්නට આવොත් එකට සර්ජරි එකකට යන්න ඕනේ. නමුත් යාමින් පේනකට ගොඩක් අර හැම පැහැපත් අයගේ ගොඩක් මේක පේනවා. ඔව් අර ගැට ගැහිලා වගේ යන්තම් හීනියට පේනවනම් ඒ තත්ත්වේ ලේසර් වලින් ප්‍රතිකාර කරගන්න පුළුවන්. දැන් ඔබට පේනවනේ කොයිතරම්ද අපි අර ඔබ කිව්වා වගේ අපි ගොඩක් සමහරක් වෙලාවදී මානසිකව වැටෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට ඔය ප්‍රශ්නේ තියෙනවා. විවාහය වෙන්න බෑ. නමුත් සමාජයට යන්න බෑ. රැකියාවක් කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට තව කෙනෙක්ට කියන්න බෑ මේ ප්‍රශ්න නිසා. නමුත් ඔබට බය වෙන්න දෙයක් නැහැ. තරුණ වයසේ දේ අපේ හුඟක් දෙනෙක් මගේ ළඟට ගොඩාක් අය ඇවිල්ලා අහනවා ලේසර් නම් කරන්න එපා වෙන ඕන දෙයක් කරන්න. මේකෙන් කියන්නේ ගොඩක් දෙනෙක් නොදන්නා කම නිසා. එහෙමත් නැත්නම් දන්නේ නැති කෙනෙක් කියන දේවල් අහලා නොමඟ ගිහිල්ලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් හිතන්නකෝ අර බර්ත් මාක් එකක් හරි පැච් එකක් හරි තියෙනවා. ඔයා කවුරු හරි ළඟට ගිහිල්ලා තමන් දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා අහනවා මේ මේකට ප්‍රතිකාරයක් මොකද තියෙන්නේ කියලා. ඉතින් ලේසර් පාවිච්චි කරන්න දන්නේ නැති කෙනෙක් නම් සමහරක් අය ඉන්නවා ජෙනුවින්ලි කියනවා මම මේක ප්‍රතිකාර කරන්න බෑ මම දන්නේ නැහැ දන්න කෙනෙක් ළඟට යන්න. නමුත් සමහරක් දෙනෙක් ඉන්නවා දන්නවා සමහරක් වෙලාවට ලේසර් හොඳයි කියලා. නමුත් තමන් ළඟ නැත්තම් අපෝ ලේසර් හොඳ නැහැ මේකෙන් පිළිකා හැදෙනවා කියලා බය කරලා බොරු මිත්‍යා මතයක් ප්‍රචාරය කරනවා. එතකොට ලේසර් කියලා කියන්නේ සුරංගි ඉට්ස් අ නොන් අයනයිසින්ග් රේඩියේෂන්. ඒ කියන්නේ X-ray කිරණ එහෙම නැත්නම් CT වලින් විකිරණ පිට වෙනවා. ඒකනේ X-ray කරනකොට X-ray technician උතර LED cubicle එකක් අස්සට යන්නේ. කවුරුත් එළියේ ඉන්නේ නැහැ. ඒ කියන්නේ විකිරණ පිට වෙනවා. ලේසර් කියන්නේ ලේසර් වලින් එහෙම විකිරණ පිට වෙලා ලොකු එහෙම හානියක් ඇති වෙන්නේ නැහැ. අර මං කලින් කිව්වා වගේ අවශ්‍ය තැනට ගිහිල්ලා වැඩේ කරනවා. විකිරණශීලී හැමතෙ අහිතකර කිරණ පිට කරන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ හැම එකටම Facebook Google කරනවානේ මිනිස්සු. ඉතින් මේ ගැනත් හොඳ පරිශ්‍රණ ලියපු ඒවා තියෙනවා අන්තර්ජාලයේ වෛද්‍යවරුන් විසින් රිසර්චර්ස්ලා විසින්. ඉතින් කියවන්න කියවලා බොරු බයක් ඇති කරගන්න එපා. ඒ වගේම අනිත් අය කිය නොදන්න අය දැන් ලංකාවේ අද ඉන්නවා හැම රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ප්ලාස්ටික් සර්ජන්ස්ලා කොස්මෙටික් ඩොක්ටර්ස්ලා මේ සම්බන්ධයෙන් හොඳට හදාරලා හොඳ සේවයක් ලංකාවට ලබා කරන. ඉතින් මේ වගේ අයගෙන් ගිහිල්ලා අහන්න දන්න තියාගෙන් අහලා Tamanටත් ඒක තමන්ගේ රෝගී තත්ත්වයකට පිළියමක් තියෙනකොට බොරු බයක් නිසා අර තමන්ගේ තියෙන ගැටලු හඳුනා ගන්න නැතුව සමාජයේ අසරණ වෙන්නේ නැතුව නේද? අර ඔබ කියන හැරි සමහරු අපි අර කියනෝනේ මේ අපි දොස්තරලා වෙන්න හදනවා සමහරක් අවස්ථාවල එහෙම නැතුව හරිය විදියට ඔබට අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් බොමු නිහතමානී වය උපදෙස් ලබා දෙනවා වෛද්‍ය ශානික ආසකෝ රත්න. ඔබට පුළුවන් කතා කරන්න 011158141932 දුරකථන අංකය 011158141932 ඔබට පුළුවන් වෛද්‍යවරිය සම්බන්ධ වෙලා මෙයත් එක්ක සම්බන්ධ වෙලා මේ කාරණාව ගැන හරියටම විස්තර දැනගන්න ලේසර් ප්‍රතිකාර ගැන ඔබේ අත්දැකීම ස්ථාවරත්වයේ කොහොමද?
අපි අත්දකින් තියෙනවනේ දැන් මේ කාල සීමාව. ඕස්ට්‍රේලියාවේ ලේසර් වලින් අපි දැන් කලින් pimple scars, acne scars වලට මොනේ වලවල් පිරීලා තියෙනවා. මොන් අවුරුදු 10 12 ට්‍රීට් කරලා මුකුත්ම වෙලා නැති අය ඉන්නවනේ. උපන් ලප තියෙනවා. ඔයාටයි මටයි කතා කරන්න පුළුවන් නමුත් ඒක තියෙන කෙනෙක් තමයි විඳවන්නේ. එතකොට අද වෙනකොට ලෝකේ තාක්ෂණය දියුණු වෙලා තියෙන උපරිමයෙන්ම ලේසර් වලින් ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල තියෙනවා. බය වෙන්න එපා. ස්ථාවරය කියන්නේ මම හොඳටම දැකලා තියෙනවා. රිසල්ට්ස් හොඳටම තියෙනවා. ඒක නිසා බය නොවි දන්න කෙනෙක්ගෙන් අහලා සුදුසුකම් ලත් ඒ වගේම එක්ස්පීරියන්ස් තියෙන වෛද්‍යවරයෙක්ගෙන් මේ ප්‍රතිකාර ලබා ගත්තම තමන්ගේ තියෙන හැම ගැටලු බොහොමයක් දෙයට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔව්. ඉතින් බොහොම තරුණ වෛද්‍යවරියක් අපිට උපදෙස් දෙන්නේ විශේෂයෙන්ම අය කැමති තවත් කාන්තාවක් අය වගේ ලස්සන වෙනවා නම් ඒ වගේමයි මානසිකව මේ ප්‍රශ්න නිසා දුක් විඳින කාන්තාවන් නියෝජනය කරන්න අය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා 011158441932 වෛද්‍ය ශානිකා අරසපුල රත්නම් තන්නට කියලා ඔබට පුළුවන් ජීවිතේ ජයග්‍රහණය කරා යන්න. සතුට තමයි ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ඔබට. ඒ වගේම තව තවත් සමාජයට සේවයක් කරන්න හැකියාව ශක්තිය ලැබ ප්‍රාර්ථනා කරන ආයුබෝවන් සුබ දවසක්. ඉතින් මේ හැම දෙයක් නමුත් අපි හරි දේවල් තමයි හිරු හරහා සන්නිවේදනය කරන්න. ඒ නිසා ඔබ අපි විශ්වාස කරනවා, ඔබ අපිට පණ වගේ ආදරය කරනවා. ඒ නිසා අපි ඔබටත් ආදරේ, අපි ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ට හැමෝටම සතුට ප්‍රාර්ථනා කරමින් ඔබේ නිවහසෙන් යන්නයි සූදානම් වෙන්නේ. අපි මුලක හැමිට දවසේදී ආයුබෝවන් සුබ දවසක්.